ආයුබෝවන් ඔබට සුබ සන්ධ්‍යාවක් අපි ප්‍රාර්ථනා කරනවා සාරවත් සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවට සැපමින සිටින සම්නිවේදන තාක්ෂණ සහ නවෝත්පාදන ජනමාධ්‍ය ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒත් එක්කම ලංකාවේ විවිධ පරාසයන්වල කලා ශාස්ත්‍රය නියෝජනය කරන දවැන්ත චරිත ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්න දාබර ඔබ අපි බොහොම ගෞරවයෙන් සාදරයෙන් ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා සංගීතය සිතවිලි සීමාවන් අතික්‍රමණය කරනවා ආත්මය ශෝධනය කරනවා මෙහෙම කියන්නේ කවුද මෙහෙම කියන්නේ ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පී නදීක ගුරුගේ මහතා අපි සූදානම් වෙන්නේ ඔබත් එක්ක එකතු වෙලා ඔබේ හදවතට කතා කරන්න සිතවිලි අවදි කරන්න ආත්මය අවදි කරන්න කොහොමද ඒ කාර්ය කරන්නේ කවුද ඒ කාර්ය කරන්නේ ඔබ දැනටමත් දන්නවා වේදිකාව පිටුපස නදීක ගුරුගේ ශූරීන් ඇතුළු ඔහුගේ කණ්ඩායම ඉන්නවා එතකොට එයාලා විතරද මේ කාර්ය කරන්නේ නැහැ නාදය ධානය ස්වරය ඔවුන් සමග එකතු වෙනවා අපි සූදානම් වෙනවා නාදය ධානය සහ ස්වරය සමග එකතු වෙලා ඔබේ හදවතට කතා කරන්න මට විශ්වාසයි මේ හෝරා කීපයක කාලය ඔබේ ආත්මය ඔබට කතා කරાવી අපිට බොහෝ වෙලාවට වෙලාව තියෙන්නේ කාලය තියෙන්නේ කතා කරන්න නැත්නම් උපයන්න එහෙමත් නැත්නම් වෙනත් වැඩවලට අපිට ආත්මයත් එක්ක කතා කරන්න අපේ හදවතත් එක්ක කතා කරන්න වෙලාවක් තියෙනවද මං ඔබෙන් අහනවා ඔබත් ඔබෙන් අහලා බලන්න බොහෝ වෙලාවට අපිට එහෙම වෙලාවක් නැහැ අපිට වෙලාව නැත්තේ අපි වෙනුවෙන්මයි ඒ නිසා නුවණසින් සැරිසරන චරණ අපි සූදානම් ඔබට වෙලාවක් කලාවක් ඉඩක් සපයා දෙන්න ඔබේ හදවතත් එක්ක ඔබේ ආත්මයත් එක්ක කතා කරන්න අපි සූදානම් නාද ධාන ප්‍රසංගය ආරම්භ කරන්න මේ හෝරා කීපය ඔබේ සිතවිලි සුපෝෂණය කරાવી හදවත ඔබව ආමන්ත්‍රණය කරાવી ඊට පස්සේ ඔබට දැනේවි ඔබ තුල නැවුම් වෙනසක් අවසරයි එහෙමනම් මේ ආරම්භ වෙන්නේ පාදුක්ක තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ එලිමහන් රංගපීතේ සිට නාද ධාන ප්‍රසංගය Thank you.
නඩික මීට අවුරුදු ගණනාවකට කලින් සංරචනය කළ රත්නවල්ලි ගී නළුවේ සංගීතාංගයකින් තමයි අපි මේ හැන්දෑවට මුල පිරුවේ. මට නඩිකව මතක් වෙනවා ලෝකේ ඉතාමත් විඤ්ඤාණුකූල වැදගත් ප්‍රවාහන සේවාවක් තියෙන ජපානයේ කෝච්චියක බස් එකක යද්දී. මොකද ඒ කෝච්චිවල බස්වල කිසිම ශබ්ද බද්දයක් නැහැ. ටෙලිෆෝන් කෝල් එකක් ගන්නත් තහනම්. හදිසි දුරකථන ඇමතුමක් ආවොත් අපි දුම්රිය මැදිරියේ එක් කෙළවරකට ගිහිල්ලා මගේ අසුන් නැති ස්ථානයක ඉඳගෙන සෙමෙන් ඒ දුරකථන ඇමතුමට උත්තර දෙන්න ඕනේ. කෝච්චියට නගිනකොට බස් එකට නගිනකොට ටෙලිෆෝන් එක සයිලන්ට් මෝඩ් එකට දාගන්න ඕනේ. එහෙම රටක ගමනක් බිමනක් යනකොට මට මතක් වෙනවා අපේ රටේ බස් ඇතුලේ දාන සින්දු නියාමනය කරන්න වෙලා තියෙනවා කියන එක. එහෙම වෙලා තියෙන්නේ ඇයි? මේ නිශ්ශබ්දතාවය කියන එකේ රහ අපිට විඳින්න බැරි වෙලා තියෙන්නේ ඇයි? නදීක මං හිතන්නේ තරුණ ගැටයා කාලේ ඔහු යම් කිසි කෘතියක් රචනා කරනවා. ඒ කෘතියේදී ඔහු පෙන්වලා දෙනවා මේ සංගීතයේ ආරම්භය අපේ මානව සමූහය අතර සංගීතයේ ආරම්භය නිශ්ශබ්දතාවය තමයි කියලා. ඔහ බඩ ගැටයා කාලේ තමයි ඒක කළේ. මට වුණුනේ මේ මේ සංගීතයේ එතකොට මට ලොකු අදහසක් අධ්‍යාපනයක් තිබුණේ නැහැ මේ සංගීතයේ මානවයාගේ පරිණාමයත් එක්ක කොහෙද තිබුණේ කියන එක ගැන. එතන මට තිබුණේ මගේ හිතලුවක්. අවුරුදු 21ක් 22ක් කාලේ මට හිතුණා මේක පැහැදිලිවම මානව සංනිවේදනයත් එක්ක බැඳිලා තියෙන්නට ඕන කියන. හැබැයි ඒක ඔප්පු කරගන්න මට කිසිම සාධකයක් තිබුණේ නැහැ. මට තිබුණේ එකම සාධකය තමයි එම්නෙස් තුර්ගේ මිනිසාගේ සම්භවය පොත. ඒකේ සංගීතය ගැන කිසිම දෙයක් තිබුණේ නැහැ හැබැයි. කෙසේ වෙතත් මා එකේ ඔබ කියන වගේ මම යෝජනා කළා සංගීතයේ පළමුව තිබුණා නිශ්ශබ්දයේ පළමුව අවධිය කියලා. අවධිය ඒ අවධියේදී වාචික sannivedanaya කතාවෙන් කතාබහින් කරන sannivedanaya දියුණු වෙලා නැහැ. නමුත් යම් ආකාරයක වින්දන මොහොතක් වින්දන ක්ෂණයක් හැටියට කලාව එහෙම නැත්නම් රසභාවයන් මානවයා තුළ ජන උදාහරණ කරලා ලිංගිකත්වය ආලය වැනි පැරණිම ලෝකයේ තිබෙන පැරණිම සහජ ආශයන් විශේෂයෙන්ම ලිංගිකත්වය මේ මොහොතවල මා හිතනවා මා හිතුවා මේ සංගීතය වගේ යම් ආකාරයක වින්දන මාත්‍රාවක් පහළ වෙන්නට මම පස්සේ කාලෙකදී අත්තරම ඉගෙන ගත්තා අවුරුදු 36,000කට කලින් නියන්ඩතාලෙන්සිස් එයාට තිබුණා කියලා සංගීත චර්යාවක් මියුසිකල් බිහේවියර් කියලා මානව විද්‍යාඥයන් කියනවා. ඉතින් පස්සේ කාලෙකදී මට තේරුණා මම හිතපු එක වැරදිම නෑ. ඒකට සාධක තමයි නොතිබුණ නමුත් ඒක හිතපු එක හරිය කියන එක නිශ්ශබ්දතාවය කියන සංගීතයේ මේමයි නිශ්ශබ්දතාවයේ සංගීතය ගැන පටලන ජනප්‍රියවාදී අදහසක් තියෙනවා. නමුත් sannivedanaya වාචික sannivedanaya ගොඩනැගෙන්නට කලින් සංගීතයට කලින් තිබුණයි කියන එක සහ සංගීතයම තමයි වාචික sannivedanaya හැටියට මානවයාගේ ප්‍රගමණයට මුල්ුණේ කියන එක පස්සේ කාලෙදී මම ඉගෙන ගත්තා. අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ නදීක ටෙලි නළුවක තේමා ගීතය ඔබට ඉදිරිපත් කරන්න. අග පිපිමල් මේ ටෙලි නළුව විකාශය වෙද්දී තේමා ගීතය ගායනා කළේ නන්දමාලිනි. හැබැයි අද නන්දක්කගේ හඬ වෙනුවට අපි සංගීතමය හඬක් මේ ගීය සමග මුසු කරලා අලුත් අර්ථයක් දොනිත කරන්න උත්සාහ කරනවා. හොඳයි.
අගපිපිමල් ටෙලිනාට්‍ය සහ සමන් සමාවෙන්න ඒ මුල් ගීත පටිගත කිරීමේ ඇත්තටම වයලීන වාදනය කළේ ඒවකට විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානම් වෙලා හිටපු මේ ගැටයම තමයි දැන් අද වයලීනේ වාදනය කළේ තුහු වැඩිවියපත් වෙලා ඈ ලොකු වෙලා රුක්ෂාන් ජන කවියකට යන්න පුළුවන් දුර කොච්චරද නදීක නිලුම් කවි පාදක කරගෙන සිදු කළ මේ නිර්මාණය අපි අහලා බලමු ජන ගායනා ගැන කියද්දී අතන මට මතක් වෙනවා අයිව ඩෙනිස් සූරීන් ඔහු මුණ ගැහෙන්නට කලින් ජන ගායනා ගැන සමන් මට තිබුණේ ඊටම නීරස අදහසක් ඒක සමා වෙන්නට ඕන එහෙම කියනවා මක්නිසාද ජන කවිය ගැන මට තිබුණේ අර අපි ස්කෝලෙන් ඇහිලා ඒ ඇහිච්ච ඊටම ඒ කියන්නේ මේ ජන කවිය හැම විටම තිබෙන දුක් රසය නෙවෙයිද සහ ඒ ගාන තානය නිසා මට එපාවලා තිබුණේ හැබැයි මට මතකයි අයිබෝ ඩෙනිසුන් ඔහුගේ ශිෂ්‍යෙක් බවට මා පත් වුණා ජන ගායනා විශේෂහිලා මම එදා තේරුම් ගන්නවා හත්වලා මේ කතරම් මනරම් අධ්‍යාත්මයක් මේ තුල තිබෙනවාද කිය සොරවලින් ඔබට ගිය පවා මා සොර තුල පවා ඒ තිබෙනවා නමුත් සොරවලින් ඔබට සහ මොබ්බට යන අධ්‍යාත්මයක් ඒ තුල තිබෙනවාද කියන එක ඉතින් මට මතකයි 97 යම් දවසක මායි මගේ මිත්‍රයෝ තුන් දෙනෙකුයි මාතර ගිහිල්ලා මේ මිත්‍රයාගේ නිවසේ නාන කාමරය ඇතුලේ මේ ගායනාව කළා ඒ ගායනාවේ විස්තරණයක් මේ වැඩසටහනට මා තෝරගත්තා එය එක පැත්තකින් කටහඬ ඔස්සේ සහ තන්ත්‍රී චතුෂ්කයක් ඔස්සේ නැගෙන ස්ට්‍රින් කෝඩර් කියන තන්ත්‍රී චතුෂ්කයක් ඔස්සේ එය විස්තරණය කරන්නට මා උත්සාහ කරනවා පළමුවෙන්න හඬ දෙවැන්න එයම මේ තන්ත්‍රී චතුෂ්කය හරහා කරන විස්තරණය නදීක කියන තන්ත්‍රී චතුෂ්කය තමයි වයලීන දෙකක් වියෝලාව සහ චෙලෝව චෙලෝව Thank you.
ඊළඟට මන්ත්‍රයක් මේ මන්ත්‍රය නදීක නම් කරන්නේ ත්‍රිලෝක විජයි පත්‍ර මන්ත්‍ර කියලා. අදලා මෙතන කීප දෙනෙක්ට නම ඇහුණත් යම් ප්‍රාන්තිමය හැඟීමක් නමන්නට පුළුවන්. ඔබ දන්නවා මිනිමෝරුන් ගැන කියද්දි මිනිමෝරුන්ට විශේෂ හැකියාවක් තිබෙනවාලු. ජල අංශු ඉතා විශාල ප්‍රමාණයක දියුණු කුඩා ක්ෂුද්‍ර ලේ අංශුවක ලේ සුවඳ ආග්‍රහණය කරන. ඒ වගේ මේ ත්‍රිලෝක විජයාපත්‍ර පානය කොට තිබෙන කෙනෙක්ට පුළුවන් මේ වායු ස්කන්ධයේ තියෙන ඉතාමත් අතිමහත් වායු ධාරාවන් අතරින් ඉතා කුඩා ත්‍රිලෝක විජය ධූම අංශුවක් ආග්‍රහණය කරන. ඔබ දන්නවා ත්‍රිලෝක විජය කියලා කියන්නේ තුන් ලෝකෙම ජයග්‍රහණය කරන පත්‍රය කියන එකයි තේරුම. मगे मित्र एक पोताकली वो हुए आचार्य निबंधन पास हु आचार्य वैलियांग हु इतना विशिष्ट पुस्तक संपादने कला मे गंजा त्रैलोक विजयापत्र संबंध तीन शास्त्रीय सह जैव विद्यात्मक उद्भिद विद्यात्मक सह मानव विद्यात्मक कारण कुत कर पुस्तक एलिदक्व नमूती महित मैथक दैव कुरी सरदमक समन सहोदर ओहट विरुद्ध චෝදනා කරලා තිබුණා මේ ඔහු තරුණයින්ට මේ ත්‍රිලෝක විජය පත්‍ර පානය කරන උරු ගන්නවා කියලා ඔහුගේ වැඩතානමකට මා හිතන්නේ ලක් කරලා තිනවා මට තේරෙන්නේ නැහැ මේ මා හිතන්නේ එහෙම කරන උදවිය ඒ වගේ පානයක ඉන්නවද කියලා කෙසේ වෙතත් නමුත් උසස් අධ්‍යාපන ඇමතිතුමාය ගැන බලා ගනී දැන් මා කැමති මා කැමති ඉතින් කෙසේ වෙතත් ඔහුට අවශ්‍ය වුණා මේ ගංජා එහෙම නැත්නම් ත්‍රිලෝක විජය පත්‍ර ඔබ දන්න මේ දර්ශනවාදී उपत एम पेरदिग दर्शनवाद उप उत्पत्ति संबंध तीन मे ත්‍රිලෝක විජයපත්‍ර सोमपान संबंध बहुत अने आवासना ත්‍රිලෝක විජයපත්‍ර පරිභෝජනය කරන්න නම් सोमपान පරිභෝජනය කරනවා मे यम इतरा विधि गुति मे कलावे जीवते यम कार्यक विजयग्रहण मे आध्यात्मिक विजयग्रहण क्रीम सदा मे पात्र मे विशेष पात्र පානය කරනවා කියලා මේ පෙරදිගා දහස්වල තිබෙනවා. ඉතින් මේ ගායනාව ඇත්තටම එහෙම ත්‍රිලෝක විජයපත්‍ර පානය නොකර මේ සංඛ්‍යාතයන් ඔස්සේ යම් ආකාරයකට අපිට එවැනි බ්‍රහන්තියකට එවැනි අන්තර්මධ්‍ය කලාපයකට යන්න පුළුවන්ද කියලා කරන්න හදන උත්සාහයක්. ඉතින් මෙතන ඉන්නෝ නම් ත්‍රිලෝක විජයපත්‍ර පානය කරලා තිබෙන අත්දැකීම තිබෙන කෙනෙක් ඔහුට සංසන්දනය කරන්නට පුළුවන් ඒ බ්‍රහන්තියයි මේ බ්‍රහන්තියයි අතර යම් සාම්‍යයක් තිබෙනවාද කියලා. ඒ පානය අත්දැකීම නොලබන කෙනෙක්ට පුළුවන් මෙන්න මෙවැනි අත්දැකීමක් තමයි එය කියලා හිතා ගන්න. මේ සඳහා ඇත්තටම කටහඬවල් පිරිමි කටහඬවල් හතරක් මම උදක්ම තෝරගත්තා. විශේෂයෙන්ම මන්ත්‍රය තුල තිබෙනවා මේ ත්‍රිලෝක විජයපත්‍ර වලට කියන නම් බොහොමයක්. හර්ෂණී ඒ කියන්නේ හර්ෂය දනවන කියන අර්ථයෙන්, කියන්නේ සතුට ඇති කරවන කියන අර්ථයෙන්. එතකොට ගාත්‍ර බන්ධ මේ කකුල් පූට්ටු කරනවා අයියෝ බොහෝ දේවල් තිබෙනවා. මේ කම්පන සංඛ්‍යාතයන් උත්පාදනය කරන්නට පුළුවන් පිරිමි කටහඬවල කියන එකයි මගේ අදහස තිබුණේ පහළ පරාසයන් වල. ඒ නිසයි මා පිරිමි කටහඬවල් හතරක් තෝරා ගත්තේ. මේට යම් ආකාරයක පෙරදිගාර්ථ කථනයක් දෙන්නටත් මට අවශ්‍ය වුණා. ඒ නිසා ඊට අදාළ තාන පද්ධතියකුත් මේ ගායනාව තුළ තිබෙනවා. Jack
කිනි ජිදල් පාද චපල චරස් මාදිනේ දාර්ගේට ඉන්ද්‍රාසන සක්රාසන මෝහිනේ සිද්ධ මූල මධුරාව භාවිත සාභූෂණී साम्य शुद्ध धाश शिव भूरित हर्षने ඉන්ද්‍රාසන සක්රාසන මෝහිනී සීත මූල මධුරාව භාවිත සාභූෂණී සාම ශුද්ධ දාශිව භූරිත හර්ෂණී ගීත ඉන්ද්‍රාසන සත්කාසන මෝහිනේ සීත මූල මධුරාව පාවිත සාභූෂණී සාම්‍ය ශුද්ධ ධාජිව භූරිත හර්ෂණී
පාද චපල චර පාහිනේ කාමකේත ඉන්ද්‍රාසන ශත්‍රාසන මොහිනේ මූල මදුරාව භාවිත සහෝෂණී සාම ශුද්ධා ශිව භූරිත හර්ෂණී කාලාවකාශමානට ගිහිල්ලා මට පේන. අද මේ පරිශ්‍රයට ඇතුළු වෙද්දී ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වෙද්දී දෙපස දාලා තිබුණු පතාක වලින් පොඩි ඉඟියක් පාලා තිබුණා. සංගීත අධ්‍යයන අංශයක් ආරම්භ කිරීමට යන වගක් පිළිබඳව. මේක දැක්කහම මට මතක් වුණේ මීට අවුරුදු 17කට විතර කලින් මම හිතන්නේ 2001 නැත්නම් 2002 අවුරුද්දේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මට දුන්නු සංයුක්ත තැටියක්. ඔහු මේ සංයුක්ත තැටිය දීලා මට කිව්වා, සමන් අපිට හම්බුණා අලුත් තාලෙට හිතන අලුත් තාලෙට වැඩක් කරන සංගීතය පිළිබඳව ලොකු දැනුමක් තියෙන කොල්ලෝ ටිකක්. ඒ කල්ලියට නායකත්වය දෙන්නේ නදීක කියලා කෙනෙක්. ඉතින් අපි ඔවුන්ට ආරාධනා කරා රුහුණු විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඔවුන් අපේ සිසු සිසුයන් සමග මාස 6ක පුහුණු පාඨ මාලාවක් කරා. ඒකේ අන්තිමේදී අපි සංගීතාංග ගීත ඇතුළත් CD පටයක් නිර්මාණය කරා. හැබැයි මේක බොහොම දුප්පත් වැඩක් සමන්. අපිට පහසුකම් තිබුණේ නැහැ. අඩු ගානේ මේකට ගහන්න ඕගන් එකක්වත් තිබුණේ නැහැ. මගේ පුතාගේ පුංචි ඕගන් එක තමයි මේ සඳහා යොදාගත්තේ. අපේ ළමයි තමයි ඒ වැඩමුළුවේ හිටපු ළමයි තමයි සින්දු කිව්වේ. ඔවුන් තමයි සින්දු ලියුවේ කියලා CD පටය දුන්නා. ඊළඟට අපි ඔබට ඉදිරිපත් කරන්නේ අන්න ඒ වැඩමුළුවෙන් උපන් ගීතයක්. ආදර සාමා. පුංචි කාලේ
අමර සාමට ආදරේ සාමත් අමරට ආදරේ මම හිතන්නේ එවැනි ආදර නදීකගේ පුංචි කාලෙත් ඇති ඔව් හැබැයි මේ ගීතය යම් නොස්ටැල්ජියාවක් ජනනය කරන ගීතයක් මම උන් ඉතා සරල මේ හැඩයක් මේ ගීතෙට ගත්තේ මට මතකයි මගේ පළමු ඒ කියන්නේ මම පළමු වරට දැරියක ගැන අදහසක් පහල කරගත්තේ මම හෝඩිය පන්තියේදී පෞකාරයට පළමු ගල ගහන්න වරතක් නොකල කෙනෙක් අර සූ සද්ද වෙනවා ඊපස්සේ මං කිව්වා විස්මයට පත් වෙලා කෙසේ වෙතත් එකේ පන්සිය 30 සිට 3 පන්තිය දක්වා නෑ විස්මයට පත් වුනේ නදීක ඒ කට්ටිය හෝඩියට කලින් එක කරපු කට්ටිය එච්චර කල් ගත්තේ මොකද මං කිව්වේ කෙසේ වෙතත් ඉතින් මේ ගීතය ඉතාම සරල ගීතයක් නමුත් ඉතෑමොත් මම හිතනවා අතීත කාමය මේ ගීතේ පුරවා තිබෙනවා ඒ ගීතය අපි අසන්න කැමති ඔබ මහාචාර්ය ජයන්ත අමරසිංහ මතක් කළ නිසා ඔහු අතන උත්සාහ කළා දෙන්නට ඔහුගේ මිත්‍රයෙක්ගේ යම් නාට්‍යමය වැඩසටහනක් තිබුණ නිසා ඔහුට ඒ ගැන නමුත් මේ වැඩසටහනට ඔහු වේවි යම් හේකින් ඔහු මෙතන ඉන්නවා නම් ස්තුති සහෝදරයා Thank you.
දැන් අපි සූදානම් වෙන්නේ නදීක අතට වාදන භාණ්ඩයක් දෙන්න. නදීක සාමාන්‍යයෙන් ගිටාරය වාදනය කරන්නේ. ඒකට ඔහු කියන්නේ ගිටාරුව කියලා. හැබැයි දැන් මේ අපි නදීක අතට දෙන්න හදන වාදන භාණ්ඩය හඳුන්වන්නේ චරංගෝ කියලා. චරංගෝ. ඒක හරි සිද්ගනසුළු දෙයක් සමන් සහෝදරයා. දැන් අපි අපි ආක්‍රමණය කරනු ලබනවා රාජ්‍යයන් නැත්නම් ජනවර්ගයන් නැත්නම් සංස්කෘතීන් බොහෝමයක් විසින් පහුගිය අවුරුදු දහස් ගාන තුලම. නමුත් මෑත ඉතිහාසයේදී විශේෂයෙන්ම 1500 ගණන් වල ඉඳලා අපව ආක්‍රමණය අප විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආක්‍රමණය කරනු ලබනවා බලවත් යුරෝපියානු ජාතීන් විසින්. හැබැයි මේක ඉතාම සිද්ගන්නාසුළු දෙයක්. දැන් ලෝකේ හැමතැනම මේ යුරෝපියානු දියුණු ජාතීන් ඔවුන් නොදියුණු එහෙම නැත්නම් දුර්වල රාජ්‍යයන් ආක්‍රමණය කළාම එහි අතුරුඵලයක් හැටියට යම් ආකාරයකට මේ දුර්වල රාජ්‍යයන් වල සංගීත සංස්කෘතීන් වලට යම් පිටිබලයක් පිටිවහලක් එහෙම නැත්නම් යම් මිශ්‍රණයක් සම්මිශ්‍රණය වීමක් ලැබුණා. දැන් අපි ගත්තොත් දැන් අපි ඉත ජනප්‍රියවාදී අදහසක් තමයි අපිට බයිලාවේ පෘතුගාලෙන් කියන මම ඉත ඉත තරයේ විරුද්ධ වෙන ඔය අදහසට. හැබැයි ලතින ඇමරිකාව වගේ රටක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම පෝර්තුගීසුයි පෝර්තුගීසි සහ ස්පාඤ්ඤ ආක්‍රමණවලින් ඔවුන්ගේ සංගීත සංස්කෘතිය ඉතා දැඩි ලෙස පෝෂණය වුණා. ඒකට හේතුවක් හැටියට මම සමන් දකින්නේ අපට ඒක නොවන්නට හේතුව අපට එවැනි ජන බලවත් ජන සම්ප්‍රදායක් නොතිබීම. අපේ දේශීය ගායනාව නැත්නම් දේශීය සංගීතය හැම විටම තිබුණේ රාජසභාව ආශ්‍රිතව. නමුත් ලතින ඇමරිකාවද ඒක නිසා තමයි මගේ උපන්‍යාසය නැත්නම් මගේ තර්කය එන්නේ. එහෙමනම් කොහොම මේ සංගීත භාණ්ඩ අපට යුරෝපියානු ජනවර්ගෙනි ලතින ඇමරිකාව ඔබ ගන්න චිලි, ඉක්වඩෝර්, පීරු, ආජන්ටිනා, එල් සල්වඩෝර්, ස්පාඤ්ඤකාරයෝ ගෙනපු ගිතාරෝවුන් ගත්ත පමණක් නොවේ ඔවුන් තමන්ගේ හැටියට ස්වීයකරණය කරගත්තා. දැන් මේ චරංගෝ එවැනි සංගීත භාණ්ඩයක් තන්ත්‍රී තත් 10ක් සහිත සංගීත භාණ්ඩයක් යූකලිලි සංගීත භාණ්ඩයේ යම් ආකාරයක තාන ගුණයක් සහ ස්වර අනුක්‍රමයක් එහි තිබෙනවා. හැබැයි ඔවුන් ස්පාඤ්ඤානු ගිතාරු අරගෙන ඔවුන් තමන්ගේම සංගීත භාණ්ඩ හදාගත්තා. මේ චරංගෝ එවැන්නක්. දැන් කෝ අපේ ඒවා. ඒකයි මගේ ප්‍රශ්නේ නං අපිට අපිව ආක්‍රමණය කරලා අපිට බයිලා දුන්නා කෝ අනිත් ඒවා. ඉතින් ඒක මං කියන මම සරලව අදහසින් කියන එක නෙවෙයි. ඒක බරපතල ඒ කියන්නේ ඒක එහෙම නොවේ කියලා ඔප්පු කරන්න යමාරු මම එහෙම තමයි කියලා ඔප්පු කරන්න ලේසි. කෙසේ වෙතත් මේ චරංගෝව සහ චරංගෝව විශේෂම චිලි, පීරු, ඉකුවදෝර් වැනි ලතින ඇමරිකානු කලාපවල තියෙන සංගීත භාණ්ඩයක් 1992 අතර මට යම්ම මම පර්යේෂණයක් කළා. මගේ පර්යේෂණ තිබුණේ ලතින ඇමරිකානු විශේෂයෙන් බොලීවියානු ජන සංගීතය සම්බන්ධව අපේ බොලීවියානු සංගීතඥ මාර්සෙලෝ ටිටෝ ලී හර්මානෝ අපි කියන්නේ සහෝදරයා හර්මානෝ ඔහුගේ සංගීත භාණ්ඩයයි මේ. වසර 20කට පස්සේ මම මේ වාදනය කරන්නේ. මේ ඇත්තටම හිතා ලස්සන මතකයක් තිබුණා. මගේ කුඩා දියණියට මම මේ සංගීත භාණ්ඩේ දී තිබුණා. එක මම හිතන්නේ අවුරුදු 17ක් ගත වුණත් මේ සංගීත භාණ්ඩේ කිසිම තතක් බිඳිලා තිබුණේ නැහැ. හැබැයි මගේ කුඩා දියණිය මේක වාදනය කරන්න ඉතාම ආශ කළා. ඊට පස්සේ දවසක් දා මං එහා කාමරේ ඉන්නකොට මට ඇහුණා ඉතාම අර මියෝ කනවා වගේ අර වීණාව බිඳුණා මේ තත් සියල්ල එකවර. මම ගිහිල්ලා බැලින්න මගේ දුවනේ ඉතා සතුටු මුහුණකින් කතුරක් තියාගෙන මේ තත් ටික කඩා කපා දාලා. ඉතින් මම ඊට ආදරෙන් සුබ පැතුව ඇව වඩාගෙන ඇව වෘතල් කළා. ඊට පස්සේ මම මගේ මිත්‍රයෙක් ලවා තව තත් 10ක් ගෙන ගත්තා. ඒ දවස්වල අපි තරුණ කාලේ කිව්වේ මේකේ ස්ට්‍රින් එකක් කැඩුනොත් ළඟම තියෙන කඩේට යන නෙදර්ලන්තයට යන්න වෙනවා. ඒ නිසා ඒක තත් කඩා ගන්න නැතුව අපි හිටියේ. ඉතින් කෙසේ වෙතත් ඒ ගායනාව ඇතුළු මෙච්චර වෙලා ඉදිරිපත් කළ වාදන වලට සහ මුලින්ම වෙනස් වාදනයක්. හැබැයි මේ රිද්ම රටාවන් සහ පාද රට තෙල්මේ සහ එවැනි රිද්ම රට අතරත් යම් සාම්‍යයක් තිබෙන බවත් මගේ ඇඟට දැනෙනවා. අපිටත් දැනෙනවද කියලා බලමු. අහමු. එක දෙයක් මට දැම්ම මතක් වුණා සමහරු. යානි ඇට් ද ෆොබිඩන් සිටි කියන ඔහුගේ කොන්සර්ට්ුවේ ඔහු ඔහුගේ පීරු වියානු ගිතාරු වාදන ශිල්පියව හඳුන්වා දෙමින් ඔහු කියන විශේෂ වාද්‍ය ඛණ්ඩයක් ඔහු ඉදිරිපත් කරන මේ චරංගෝ වෙන ඔහු කියන්නේ එය සතුට දනවන සංගීත භාණ්ඩයක්. එහි තිබෙන්නේ ප්‍රහර්ෂය දනවන එහෙම නැත්නම් ප්‍රහර්ෂය සහිත ආත්මයක් සහිත සංගීත භාණ්ඩයක් තමයි චරංගෝ කියන්නේ. ඔබට තේරෙවි ඒක දැන්.
මට තවත් දෙයක් මතක් වුණා මේ සැම්පෝනියා කියන අපි අර පෑන් ෆ්ලූට් කියලා කියන සංගීත භාණ්ඩේ මට මතක් වුණ හැම වෙලාවකම මං එනවා සැම්පෝනියා කියලා ඒ සංගීත භාණ්ඩේට කියන්නේ අපේ සුශිර වාද්‍ය ශිල්පියා ඔහු සුපුන් නැමැති මානවකයා ඔහු වාදනය කරන්නේ සැම්පෝනියා නැමැති ඒ භාණ්ඩේ මේ වාද්‍ය භාණ්ඩේ විශේෂත්වයක් තිබෙනවා ඇන්ඩීස් කඳුවල ඉහළ උච්චත්වයේ ऑक्सीजन සාන්ද්‍රණය අඩු නිසා මේ සංගීත භාණ්ඩේ වාදනය කරන්න පුළුවන් එවැනි උඩ ඉන්න අයින් විතරයි මම කාලයක් ජීවත් වුනේ පිදුරු තලාවේ මගේ පියාගේ වෘත්තිය නිසා ඒ නිසා අපිට ඒක වාදනය කරන්න පුළුවන් සහ ඔහුටත් ඒ පුළුවන් ඒකේ තියෙන ඇත්තට මේ කඳු එහෙම නැත්නම් පරිසර ආශ්‍රිත නාදයක් ඔබට ඒ හඬ ඇහුණු තැන එක දැනෙවි ස්තුතියි දැන් සෙකොල අවුරුද්දේ නදීක හිටියේ ජිනීවානුවර නදීකගේ ප්‍රියම්බිකාව මනෝරී විදේශ සේවා සේවයේ නියුතු වෙන්නේ ඒක නිසා මනෝරීත් එක්ක ජිනීවානුවර ඉන්න අවදී
ඔහුට ආරාධනාවක් ලැබෙනවා තවත් ශ්‍රී ලාංකික තරුණයෙක්ගෙන් ඉන්දික උඩුගම්පල ඔහු ප්‍රංශ චිත්‍රපටයක් කරනවා ප්‍රංශ භාෂාවෙන් චිත්‍රපටයක් කරනවා The night is still young රාත්‍රිය තවමත් යවවනයි මේ චිත්‍රපටය සඳහා සංගීත නිර්මාණය කරන්න කියලා ඉතින් නදීක ඒ වැඩේට අත ගහනවා ඔව් ඒ ගීතය ඊටාම අඳුරු හැඟීමක් දනවන ගීතයක් රාත්‍රිය තාම තරුණයි කියන එක හැබැයි රාත්‍රිය තාම තරුණයි තමයි මේක ටිකක් ඊටාම මේ අඳුරු හැඟීමක් දනවන්නේ චෙලෝව සහ පියානාව මූලික වෙලා සහ ස්ත්‍රී හඬක් මූලික කරගෙනයි මේ ගීතය ගායනා කරන්නේ අපි මේ ගීතය අහමු දැන් මේ මොහොතේ තිබුණු ඊටා ප්‍රහර්ෂාත්මක හැඟීම වෙනුවට අතිශය අඳුරු හැඟීමක් මේ ගීතෙන් ජනනය වේවි
මිලකට අපි සූදානම් වෙන්නේ තවත් අපූර්ව සංගීත භාණ්ඩයක් සමග සංගීතමය අත්හදා බැලීමක් කරන්න. මේ වාදන භාණ්ඩය හඳුන්වන්නේ ඉස්රාජ් කියලා. මේක උතුරු ඉන්දියාවේ බෙංගාලයට ආවේනික සංගීත භාණ්ඩයක්. පතපොතේ කියවෙනවා ඉන්දියා නිදහස් සටනේදී මේ වාදන භාණ්ඩය රවීන්ද්‍රනාත් තාගෝරයන් මේ සටන සඳහා ඉතා බලවත් ලෙස උපයෝගී කරගත්ත කියලා. ඉස්රාජ්යේ ප්‍රධාන තත් හතරක් තියෙනවා. ඒ වගේම පරිවාර කම්පන තත් 15ක් තියෙනවා. හැබැයි මේ වාදන භාණ්ඩය අපිට මේ කාලේ කිසිම වාදන වෘන්දයක දකින්න ලැබෙන්නේ නැහැ. මේ නිසාම මේ වාදන භාණ්ඩය සාමාන්‍ය විදිහට කිව්වොත් ලංකාවේ නම් අර රතු ලැයිස්තුවේ තියෙන වාදන භාණ්ඩයක්. ඒක නිසා මේ තරුණ තරුණියන් මේ වාදන භාණ්ඩය වාදනය කිරීමත් මම හිතන්නේ අපිට ගෞරවයක්. මේ වාදන භාණ්ඩය වාදනය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බහත්කණ්ඩ ශෛලිය, අනිත් එක තමයි ශාන්තිනිකේතන ශෛලිය. බහත්කණ්ඩ ශෛලියට මේක වම් උරේ රඳවාගෙන වාදනය කරන්නේ. ශාන්තිනිකේතන ශෛලියට අනුව මේ උකුලේ තියාගෙන 90%ක් ඍජුව තියාගෙන වාදනය කරන්නේ. අද අපේ මේ වාදනය කරන ශිල්පීන් හතර දෙනාම ශාන්තිනිකේතන ශෛලියට අනුව තමයි මේක වාදනය කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මේ පෙරදිග වාදන භාණ්ඩ නදීක තනිව වාදනය කරන පැහැදිලිවම ඒ කියන්නේ එක වාදකයෙකුගේ සුයත්වය නැත්නම් අනන්‍යතාවය ප්‍රකට කරන ශිල්ප ක්‍රමයක්. හැබැයි ඔබ අද ඒක වෙනසක් කරනවා. ඔව්, ඇත්තටම සමන් ඔබ දන්නෝ මේ සංගීත රසිකින් මෙතන සිටින්නේ පෙරදිග විශේෂයෙන්ම ඉන්දියානු රාගධාරී සංගීත සම්ප්‍රදායය ඇතුලේ අපි කියන මොනෝෆෝනික සංගීතමය වියමනක් එහි තිබෙන්නේ. ඒ කියන්නේ ඒක රේඛීයයි එහි සංගීතය. එක වාද්‍ය ශිල්පියෙකු වාද්‍ය ශිල්පීන් කීප දෙනෙකු වාදනය කළත් එකෙකුට පසුආනෙක හැටියට වාදනය කරන්නේ. ඔවුන් එකට වාදනය කරනවා නම් එකම ස්වර පද්ධතිය වාදනය කරන්නේ. නමුත් මෙහි විශේෂත්වය මේ හතර දෙනාට රචනා කොට තිබෙන සංගීත ඛණ්ඩ එකිනෙකට හාත්පසින්ම වෙනස්. අපි කියන බහුසංගතික නැත්නම් පොලිෆොනික හැඩයක් කියලා එහි. ඉතින් එක තේමාවක් මේ සංගීත භාණ්ඩ හතරම විසින් වර්ණ ගන්වනු ලබනවා තම තමන්ගේ ගමන් පථයන් වල යමින්. එක්කෙනෙක් හරි එක ස්වරයක් හරි වැරද්දුවොත් ඔහුට ආයේ සංගීත ඛණ්ඩයට එළඹීමක් නැහැ. ඉතින් එච්චර සංකීර්ණ සංරචනාවක් අපේ ගාන්ධර්වයන් අපේ ප්‍රවීණ ගාන්ධර්වය සුජීව සහෝදරයා සහෝගේ ශිෂ්‍ය ප්‍රජාවයි මේ වාද්‍ය ඛණ්ඩ ඉදිරිපත් කරන්නේ. ස්තුතියි. Thank you.
Thank you.
ප්‍රේමසිරි කේමදාසයන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත චිත්‍රපටියට සංගීත නිර්මාණය කරපු වෙලාවේ මොකක්ද හේතුවකට අපේ රටේ විචාරකීන්ගේ අවධානයට ඒ සංගීතය පාත්‍ර වුණේ නැහැ. බොහෝ දෙනෙක් කිව්වේ සින්දුවක්වත් නැති සංගීතයක් කොහොමද ගැලපෙන්නේ චිත්‍රපටයකට කියලා. 1960 ගණන්වල අගදී 2011දී සමාවෙන්නේ 2014දී ආචාර්ය ධර්මසේන පතිරාජ ස්වරූප නමින් චිත්‍රපටයක් නිර්මාණය කරනවා. එහි සංගීතය නිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නේ නදීකට. නදීක කියන විදිහට ඔහුගේ සංගීත ජීවිතයේ ඔහු සංරචනය කරපු හොඳම සංගීත රටාවන් ඇතුළත් වෙන්නේ ස්වරූප චිත්‍රපටයට. නමුත් ඒකත් අපේ රටේ සංගීත විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වෙන්නේ නැහැ. මම එතනින් එහාට කියන්න යන්නේ නැහැ වැඩිදුර විස්තර. නමුත් මම ඔබේ අවධානය යොමු කරන්නට කැමති 1912දී අපේ රටේ පළවෙච්ච සිංහල සංගීත ග්‍රන්ථයක් පිළිබඳව. ඒකේ නම ගීත ශික්ෂක. මේක ලිව්වේ එම්.ජී. පෙරේරා කියලා මහත්මයෙක්. මේ ග්‍රන්ථය තමයි අදත් හින්දුස්ථානි සංගීතය පිළිබඳව දේව ග්‍රන්ථයේ විදිහට සැලකෙන්නේ. ඒ ග්‍රන්ථයේ සංඥාපනයේන එක් කොටසක් උද්ෘත කරන්න මට අවසර දෙන්න. ඇතැම්හු සංගීත ශාස්ත්‍රයට භරත ශාස්ත්‍රය යන නාමයද යොදති. භරත ඍෂීන් විසින් මෙය පළමු ලොව ප්‍රකාශ කළ හේයින් එම නාමය යොදනු ලබන බවත් දත යුතුයි. භරත ශබ්දයෙන් භාකාරයෙන් භාවයේද, රාකාරයෙන් රාගයේද, තාකාරයෙන් තාලයේද හඟවනු ලැබෙනු බැව් විචක්ෂකයන්ගේ මතයයි. භාව, රාග, තාල යන කාරණත්‍රය සංගීතයේ ප්‍රධානාංග වෙති. ඊට පසුව ඔහු කියනවා මෙහෙම. ඒ හේයින්ම ගීතයට පමණක් සංගීත නාමය යෙදිය නොහැකි බවත් දත යුතුයි. මේ කියන්නේ 1912දී. 1912දී කියපු ඒ ඇත්ත 1960 දශකයේදීත් ගොළු හදවතට කේමදාස මාස්ටර් සංගීත නිර්මාණය කරපු වෙලාවේ අපේ බොහෝ දෙනෙකුට තේරුණේ නැහැ. 2014 ස්වරූප චිත්‍රපටයට නදීක සංගීතය නිර්මාණය කරපු වෙලාවෙත් ඒ ඇත්ත අපිට තේරුණේ නැහැ. ඇයි නදීක ඒ? ඕක තමයි. අපි ආලම් බලමු. ඒකට උත්තරයක් නැහැ. Thank you.
මගේතන්නේ අපි දැනට ලැබනවාට වඩා දැනට ලබා දෙනවාට වඩා වෙනස් මට්ටමක විධිමත් සංගීත අධ්‍යාපනයක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා කියලයි. නදීකගේ මීළඟ සංගීත සංරචනාව සඳහා උපාදක කරගන්නේ අපේ ජන ගායනා ස්වරූපයක්. ඔහු උත්සාහ කරන්නේ මේ ස්වරූපය ප්‍රති අර්ථකථනය කරන්නට. ඔව් අතරම වෙලාවකට දැන් ඔබ දන්නවා අපේ අසල්වැසි රාජ්‍ය ඔවුන්ගේ මම කියන්නේ වචනෙට ඔවුන්ගේ කකුල් දෙක අර තියෙන අවුරුදු 4000ක් පරණ සංගීත නිධියක් ඔවුන්ට විතරක් ආවෙනක වෙච්ච තන්ත්‍රී භාණ්ඩ සිය ගාන ඔවුන්ට විතරක් ආවෙනක වෙච්ච ඝන භාණ්ඩ පකෂන්ස් දාස් ගාන ඔවුන්ට විතරක් ආවෙනක වෙච්ච ෆෝමියුලාස් එමු නැත්නම් සූත්‍ර රාග අසංඛේ ප්‍රමාණය ගායන තාක්ෂණ වේදයන් අසංඛේ ප්‍රමාණය එච්චර අවුරුදු 4000ක් පවතිච්ච සංගීත නිධියක් ඔවුන්ගේ කකුල් දෙක යට තිබෙනවා අපිට තියෙන්නේ ඇත්තටම ජන කවි රූපිකයන් කීපයක් පමණයි එතකොට අපි මේ සියල්ලම කරන්න යම් ආකාරයකට පරිකල්පනය මෙහෙවල ලංකාවේ ජන ගායනාතුරින් සංකීර්ණතම සංස්වර හැඩයන් පෙන්වන්නේ ඇත්තටම වැලපුම් ගේවල ඒ තුල මධ්‍යධරණී කලාපේ ක්‍රීටේ ග්‍රීසියේ සංගීතයේ පැරණි සංගීතයේ හැඩය එකලාම තිබෙනවා අනිත් දේශජ ගායනාවන් පැහැදිලිවම ස්වර දෙකක් තුනක් උදාහරණයකට පතල් කවියක් ngeli vela kukullo handalana velave ngahanila bilindu ki ni bona velave kerala surathunai itinna itam sima sahithai ape formula smada ape sutra ඉතින් මා මේ උත්සාහ කළේ එවැනි සීමා සහිත ස්වර පරාසයක් සහිත සූත්‍රයක් යමකාරයකට විස්තරණය කරන්න. ඒ ඇතුලේ තිබෙන වෙනත් ප්‍රහර්ෂයක් වෙනත් තෘප්තියක් වෙනත් සතුටක් හොයාගෙන යනවා. Oh,
Thank you. Sri Lanka Thakshan Vishwavidyalaya me prayatna daranne sangeetha adhyayana anshayak aarambha karala vidhimath sangeetha adhyapanayak sangeetha upadhiyak Sri Lankawata handunwa denna මේ ජනශෘතිය ඇතුලේ ජන ගායන ඇතුලේ මේ ඉතිහාසය වගේම හරි සිත් ගන්න අසුළු දේවල් තියෙන මේ අපිට පුළුවන් මේ ඉතිහාසය මෙහෙම යනකොට දේවල් අතරමැදදී වෙනස් කරන්න පුළුවන් එතකොට ඒවා අවුරුදු 10කට 15කට 100කට 500කට පස්සේ අපි හිතන්නේ ඒක ඇත්ත කියලා ඒක ගොඩක් කාලයක් ගත වෙනවා ඒ ඉතිහාසය වෙනස් කිරීමේ ව්‍යාපෘතිය දැන් ටිකක් අමාරුයි මොකද මේ මාධ්‍ය ජනමාධ්‍ය ආදී ආවිල දැන් ඉතිහාසයන් බොහොමයක් නිර්මාණය වෙනවා अब इव मुकुद नति काले इतिहास जनश्रुति मिनीसु कटकतावे मतके नरगनाबू धनु दी मत भाविताकर जनगायन मीवे मैं खाली नुत्की अट तीन जनगायन तरी संकर्णतम स्वर चालित अन्पिना स्वर अनुक्रम स्वर रटाव अन्पिन्नमेंगे रूपिक अन्पे अक्ति मद भाविताकर रूपिक अतन मध्यधरणी कलापे बट बतक सामान्य ग्लाडिएटर वगे चित्रपटे म्यूनिक वगे चित्रपाटे मे स्वरानुक्रमयान एलेसम अडवेडी वाशे नहन लो म्यूनिक चित्रपाटे अत्र तेमा संगीते वेलपुम गीवल हेडेन सीयट हेत्त पाहकट वडा एक पलकर म्यूनिक चित्रपाटे इतकोट मेवल अक्मुल व्यागन गया मे देशज संगीते मेव अपेद किल गियन इताम उद्योगेन वरनगन खुदे हुआ धास्य अल दूरी भूत इति मे एक गायन को प्रेम ऐतिहासिक नमकियाद में एक वेलपुम गी तीवन मुहु हेर विन दन गण नो अम्मा नम अप बेंदला दे दो गोण बेद थेलुवट किरी रवादो सक्वल देवियो असलक नैदो दैम मेक लियलती है निताम होंद इतर इन कवीन साहित्य विश्लेषक आचार्य हिंदु सहोदर सुनील सिने कमल सहोदर साहित्य कपित मट अवसर दिन कवि यमकिया इतिन मे गायन अत्र रूपिक अंतिका मे इतिहास अतुले मेक विनास्कर दीनो मोहु जालियसा कृष्ण जिनागे तारके मे अत्र मे जनकविया यम्माकार मे कथाव अर्थ की पे कि गेन उदाहरण राष्ट्रमोन चित्रपाटे ओहू एक कथा वकी ओहू गेनवा माद्रिदेवी गे अदहास यम कविवली ओहू गेनवा जूजके अगे अदहास यम कविवली ओह गेन पमुना जालिया सह कृष्ण जिना गया दहस यद अपट मे संयुक्त दहस समस्त दहस गणर पुलव एक कव्यक्ति बेनो मे इताम इताम मे मे विसंयोजनशीली इताम मे मे हडी दडी प्रहार करो संप्रदाय तमय मुहु हेर विनदन गण नो माइक गायनाकर विन लसन अग्निशम मद गायनाकर डी मेज मत B major, G minor, C minor, C major, A major, D major. Then make chord progression like Lanka ve gaana ve Lanka ve geete kaudne. Ittama sankirna tar chord progression. G minor.
प्रबल देवियो नसलक नेदु सूती मट किया ना टोनू ने हो बे मट किया ना टोनू मेके 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 स्वरपाद देते ना मट किया ना मेके साहित्य देंग जालिया साह कृष्ण जी ना आहानो आ देंग मे अधासरा नो देंग मे दान पारमिताव මේක ගේන්නේ ඇත්තට මේ සාහිත්‍ය තුල ගේන්නේ මේක ලේසි පාසු වැඩක් නෙවෙයි මේ 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 නිශ්චිත මාර්ගඵලයට යනවයි කියන එක ඒත්තු ගන්නන්නයි. නමුත් ජන කවිය අය එය විග්‍රහ කරලා එය විවේචනය කරලා ඌ ඒක ඇතුලේ ඌ ඉතා විද්‍යාත්මක මතවාදයක් කරනවා. දැන් ජාලිය සහ ක්‍රිෂ්ණ ජන අහනවා තාත්තේ මේ හාදය හැර වෙන කවුරුත් නැත් අපිව දන් දෙන්න. මොහු හැර වෙන දන් ගන්න ඕන නැද්ද? ඒ ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. නමුත් මේ කතන්දරේ ගොතන්නේ මේ ඉන්න නරකම ගඳ ගහන gadu guda සහිත gadu සහිත හරි ප්‍රකෝප ගන්න නරකම ලෝකේ ඉන්න නරකම හදයා තමයි ජූජකයා. මේ ජූජකයාට තමයි මෙයා දෙන්න ඕනේ. ඉතින් ළමයි අහනවා දැන් මේ ජන කවියාගේ මනස මේ මොහු හැර වෙනදන් ගන්න ඕනේ නැද්ද? මීට වඩා එකෙන් නැද්ද අපිව දෙන්න තාත්තේ? ප්‍රශ්න කරනවා. අම්මා නම් අප බඳලා දෙද්දෝ. අම්මා හිටියා නම් අපිව බඳලා දෙනවද ඔයා මේ වගේ? එයා දෙයිද? ගොන් බඳ තැලුවට කිරි එරවද්දෝ. මෙන්න මේක ටිකක් इतिहास ගොනෙක්ට තැලුවට යගෙන් කිරිනවද? ඒ කියන්නේ මේ අහන්නේ අපෝ දන් දීලා ඔයාට පුළුවන් ද ඔයා ප්‍රාර්ථනා කරන යම් තැනට යන්න කියන එක. සහ සක්වල දෙවියෝ අසලක නැද්ද? අසලක නැද්ද? දැන් මේ බල ධූරාවලියේ උඩම ඉන්න තැන එක තමයි මේ අරුබුදේ තියෙන. එහෙනම් ඊට පස්සේ ඉන්නේ සක්වල දෙවියෝ. ඉතින් මේ ඇත්තටම මේ මේ ගායනා ඔස්සේ නිර්මාණය කළ එකක්. හැබැයි මේ මේ තියෙන ඊටාම මේ දුක්ඛිත භාවය වෙනුවට මේක ඇතුලේ තියෙන ජවය අර ජනගා ජන කවියා ගෙනාපු ඒ අසාරය ඔහු ඒ එක විචාරශීලී ලෙස බලන්නට අපව පොළඹවපු නමුත් ඉතිහාසයේ විසින් මකා දමන ලද කොටසයි ඒක අදාළ කරගෙනයි මේක නිර්මාණය කරලා තිබෙන්නේ. ස්තුතියි. මේක තමයි මේ අද වැඩසටහනේ අවසාන අංගය.